මදන්නේ මම නම් තින් වැඩි හරියක් ලංකාව හිටියට ඔබ ලංකාවට එන්නේ බොහොම අඩුවෙන්. මම දැන් ලංකාවේ ඉන්න මොහොත තමයි සතුටින් ඉන්න මොහොතනේ. ඔව් ඒ කියන්නේ මේ අපි පින් කරලා නැහැ මල්ලි මේ රටේ හැමදාම ඉන්නේ. ඒවනේ තින් පව් ගෙවාගෙන හරි විතරට ඉන්නලා මේ ලංකාවට නමක් ගන්න තමයි හැමදාම දඟලන්නේ. නමුත් පෑයකට හරි කාලයක් හම්බුන නිවාඩුවක් ලංකාවට තමයි එන්න බලාගෙන ඉන්නේ හැම වෙලේම. ඔබත් එක්ක මේ තරඟේ පුරාවටම මම සංචාරය කරපු හින්දා මම දන්නවා මේ ගමනේ තියෙන අසීරුතාවය. බොහෝ දෙනෙක් ඉතින් ඉන්නවා මේ රට යනකොට කොහොම හරි ෂෝක් වැඩක් මේක ගිහිල්ලා බොහොම සතුටින් මේ කාල් ගත කරලා එන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි විවේකයට යන එකයි රට වෙනුවෙන් යන එකයි කියන්නේ දෙකක් නේද? මේක ඇත්ත. අර මේ මම හිතන්නේ රස්සාවට කරන්න මම මේක ජීවිතේට කරන්නේ. නමුත් මේක අර එකක් තමයි සීනේ. ඒ වගේම තමයි ලංකාවේ නම ලෝකය ගෙනෙයිලා ලංකාවේ කොඩියේ ලෝකෙ බැබලෙද්දී තියෙන සන්තෝෂේ ওই දුක්ඛම් කොටළු මාංශි ඔක්කොම ඇරලා යනවා. ඉතින් ඒකේ හින්දා තමයි අපිට මේ වැඩේ කරන්න පුළන්නේ. මේ ලංකාවේ ඔබ භාවිතා කරන කාරක. හැබැයි අපි දකින රේසින් කාරක හා සමානවම නැත්නම් රේස් වලට පාවිච්චි කරන කාරක හා සමානවම හදලා තියෙනවා. මේක සුදු පාටයිනේ. මොකද උනේ? ඇත්තම මේක මට තෑගි හම්බෙනකොට සුදු පාටින් හම්බුනේ. නමුත් ඊට පස්සේ අර අපේ රේස් කාරකේ පාටට මට ගහන්නත් එතකොට අපේ ලංකාවේ කට්ටියට බලද්දී ඒක ඒ හැංගීම එන හින්දා තමයි ඊට පස්සේ මම මේ ලංකාව ක්ලීන් පාක් ආයතනයෙන් මට මේක නොමිලේ ඒ කට්ටිය කරලා දුන්නා. ඉතින් ලංකාවේ පාරක අපි දක්නට ලැබෙන එකම කාරක තව එක කාරකක් තියෙනවා ලංකාවේ තැඹිලි පාට කාරකක්. ඊට අමතරව තියෙන සුදු පාට කාරක තමයි මේ නිල් පාට වෙලා තියෙන්නේ. හරි සන්තෝෂයි. මොකද දැන් මේ බලන්න මේ තමයි තිබ්බ පාට සුදු. දැන් එකට මේ රැප් කරනවා මේ නිල් පාටින්. ඉතින් කොච්චර හොඳට ලස්සනට කරනවද කියලා ඒක තමයි ඉතින් ලංකාවේ කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ වගේම මේ මෙතන ඉන්න මේ මල්ලිලා තමයි මේවා කරන්නේ. ඉතින් හරි සන්තෝෂයි. මොකද ඇත්තට වශයෙන් මගේ රේස් කාර්කෙම රැප් කරන්නේ මේ මැලේසියාවේ ජපානයේ උනාට ඊට වඩා ඇත්තටම මේ කට්ටිය හොඳට වැඩේ කරලා තියෙනවා. ඇත්තටම මේක හරිම පහසුයි මේ වාහන වලට. හේතුව තමයි මේ ඩියුරබිලිටි එක වැඩි. අවුරුදු 5ක් විතර යනකම් මේක හොඳටම තියෙන මොනවත් වෙන්නේ නැතුව මේක ඇත්තටම මේ ලේසි. අපි පේන්ට් එකකට යනවට වැඩිය කරන එක ලේසි. මේ රැපින් ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ඕන වෙලාවක ඕන කාලයක් ගිහිල්ලා ගලවන්න පුළුවන්. ගැලවුවොත් නැවතත් අර වාහනේ තිබුණ කායකේ තිබුණ පේන්ට් එකම ඔරිජිනල් පේන්ට් එකම මොකුත් හානියක් වෙන්නේ නැහැ. ඇඩිසිව් එක හිටින්නෙත් නැහැ. ඕන වෙලාවක රිමූව් කරන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය මේ තියෙන ෆිල්ම් එකේ. මේ අපරාධ අපි පිටරටවල සල්ලි ගිවාගෙන කරන්න ඕනේ. අප අද ලංකාවේ කොල්ල හැමදේම කරනවා. හැමදේයක්ම කරන්න දක්ෂතාවය තියෙනවා කරන්න පුළුවන්. මට කියන්නකෝ මේ තෑගි හම්බෙච්ච කතාව. මෙහෙම තෑගි කොහෙන්ද හම්බෙන්නේ? නැහැ අපිටත් කියන්න පොඩ්ඩක් එහෙම තෑග්ගක් ගන්න තැන ලැම්බෝගිනියක් තෑග්ගක් දෙන තැනක් කොහෙර කියන්නේ? ඒක ලේසි නැහැ. ඉතින් අවුරුදු ගානක දිනලා කරගත්ත මාංශුලනේ වෙලා තියෙන මල්ලි ඉස්සෙල්ලාමම 2010 දී ලම්බෝගිනියේ පළවෙනි වතාවට තමයි GT ශූරතාවයක් දින්නේ. ඉතින් ඒ දුන්නේ මම 2010 දී ලම්බෝගිනි ලවන්න පටන් ගත්තාම ආශා ශූරතාව දින්න මේ කට්ටිය මට මේක තෑගි දුන්නා. ඇත්ත වශයෙන්ම ඊට පස්සෙත් ඒ කට්ටිය තෑගි දීලා තිනවා. ඊට පස්සේ අපලුත් කාර්ක තමයි අවන්ටාඩෝ එක. ඉතින් අවන්ටාඩෝ එක හම්බෙලා තියෙනවා. ඔය එකක් තියෙනවා. ඒ වගේම තමයි රේස් පදින කාර් දැන් මට ඒ කට්ටිය 3ක් දීලා තිනවා. ඉතින් ඒ තුනක් තියෙනවා. ඒකත් ලැම්බෝගිනි තුනක් දිය තියෙන කියන්නේ අවුරුදු අවුරුදු හම්බෙන ඒවා. ඉතින් ඒවත් මම විකුණන්නේ නැහැ. මේ තියන්නේ කවදා හරි ඔක්කොම ඒවනම් පාරෙලවන්න පුළුවන් ඒවා නෑ. නමුත් මේ ලංකාවේ කට්ටියට පේන්න මියුසියම් එකක් හදලා ඒ කාර් ඔක්කොම ගේන්න දැන් ඊට කලින් මගේ ලොපෝ පෝෂ වාහනත් මට ළඟ තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ගෙනල්ලා මේ මියුසියම් එකක් දාලා තියන්නේ. ඉතින් මොකද නැත්තම් මේ කට්ටිය හිතන්නේ ලංකාව මේ තුන්වෙනි ලෝකේ රටක්, දුප්පත් මිනිස්සුන රටක්, පාතින රටක්. ඉතින් ඒ ඔක්කොම බොරු. ඉතින් ඇත්තටම මේ ඩියුටි එහෙම අඩු වුණා නම් ලංකාවේ හැම ගෙදරකම වගේ ලැම්බෝගිනි තිය ගන්න බැරි කට්ටිය නෙමෙයි. ඒකට ඉතින් මේ වගේ දේවල් කරන්න දෙන්න ඕනේ. මොකද රටට හොඳ ආගයක්. මොකද ලංකාවෙත් මෙහෙමයි ඉන්නවා, මෙහෙම වාහන පාර යනවා කියන එක ඒක මැජික් නෑ කියලා. ඔව් ඒක අපි හිතනකොට පොසිටිව්. ඒ කියන්නේ මේ රටේ දැන් කවුරු එන්නේ හරි මේ සත පහකට වැඩක් නැති රටකට කවුරුත් යන්නේ නැහැ සල්ලි වියදම් මේ ඉන්වෙස්ට් කරන. ඉතින් මේක මම හිතන්නේ අපිට හම්බෙන දේෙන් හරි ගෙනල්ලා ඒක ලංකාවේ තියෙනකොට. ඒ වගේම තමයි පොඩි ළමයි දැකලා ඇති මේක ඇවිල්ලා සීනයක් ඒකට දැක්කම දැන් මම චිත්‍රපටයක් බලලා සීනයක් සැවැල්ලා තමයි මේ තත් ඉන්නේ. ඉතින් ඒකටත් සීනයක්. ඉතින් මම නම් කවුරු හම්බුණත් පාරදී දාගෙන එනවා, කාර් එක නගින්න දෙනවා, බලන්න දෙනවා. ඉතින් ඒක ඒකටද අපි ඇති කරන
ශක්තියක් දෙන එකට. එතකොට හිතනවා මමත් පොඩි කාලේ අර ඩිලන්තර පුළුවන් නම් ඇයි මට බැරි කියලා. එයාත් එතකොට ඒ තත්ත්වයට යනවා. අනේදී තමයි කිව්ව කතාව ඇත්ත. ඇත්තම ගත්තොත් එම ලංකාවේ අපේ මේ ගෙවන බදු ප්‍රමාණයත් එක්ක ඒවා තින් බදු රට කය කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් කතාවක් නැහැ. හැබැයි මේ ගන්න ප්‍රමාණයත් එක්ක බැලුවම සාමාන්‍ය ලංකාවේ පාරවල් වල තියෙන තමයි පෝෂ් ෆෙරාරි ලැම්බෝගිනි විතරක් වෙන්න ඉඩ තිබ්බ නේද? ඔව් ඇත්තටම මලි දැන් හිතන්න අපි බෙන්ස් ගත්තොත් මේ රටේ බෙන්ස් BMW ගත්තොත් කොච්චර දිනවද දැන් අපි පිටරටක ඒ කාර් එකෙන් තුනෙන් එකක් තමයි එහෙම මිනිස්සු ගෙවන්නේ එතකොට මල්ලි මට අහන්න කැමති කවුද පෝසත් ලංකාවේ ඇයිද ඇමරිකාවේ ජපානයේ ඇයිද පෝසත් ලංකාවේ කට්ටිය පෝසත් ඉතින් ඔව් අපි පෝසත් ඒකෙන් අපි එහෙම අපිව පාචල් කරන්න හොඳ තුන් වෙනි ලෝකේ දියුණුවෙන් පවතින දුප්පත් රටක් කියනවා නේද ලංකාවේ හැරි පෝසත් හරි හොඳින් ඉන්න කට්ටියක් අපි පෝසත් අපි හදවතින් කොහොමත් පෝසත් මේවට ඔක්කොම කාර් එකතුව කීයද? කාර් දැන් මම එකව කරලා තියෙන ඔක්කොම මම හිතන්නේ කාර් 12ක් විතර තියෙනවා. කාර් 12ක් පාක් කරන එක තමයි වැඩේ. අපේ ගෙදර තියෙන කාර් එකක් දාගන්න ඉඩමදි කොට ඔයා කාර් 12ක් කොහොමද පාක් කරන්නේ කියලා මම මේ කල්පනා කරේ. තනින් තනද රටින් රටද තියෙන්නේ? ලංකාවේ තියෙනවා තනින් තන තියෙන මොකද මට කියලා ගයක් නැහැ. මේවා අපිට රජයෙන් දෙන්නේ සල්ලි දෙනවා වගේ. ඉතින් ඒවා මම හිතන්නේ විකුණන එක ඩියුටි ෆ්‍රී පර්මිට් එක දුනම විකුණන එක හොඳ නැහැ. කාටවත් වචනයක් කියන්න බෑ. මට හම්බුනේ හැමදාම එහෙම්ම තියෙනවා. අනිවාර්යෙන් මේවා මේ රට වෙනුවෙන් කරපු සේවය ඇගීම ලක් කරන්නට ඒ ආයතන මගින් දීපු ත්‍යාගයන් තමයි මේ විදිහට රටට අපි ගෙනල්ලා තියෙන්නේ. බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි පොඩි රවුමක් දාන ගමන් කතා කරමු. දැන් සාමාන්‍ය ගමන් බිමන් වලට පාවිච්චි කරන්නේ ලැම්බෝගිනි එකක්නේ. කියන්නකො නිකන් මේ ලැම්බෝගිනි එක නඩත්තු කරනකොට කොහොමද? පෙට්‍රල් කොච්චරක් විතර කරනවද? මොන වගේ රටයක්ද මේක? මේ අපි හිතන විදිහට මේ ස්පීඩ් එක දරා ගන්න පුළුවන්ද ලංකාවේ පාරවල් වලට? උස ඇතිද? ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් නැහැ මල්ලී. ඇත්තටම කාර් එක සාමාන්‍ය කාර් එකක් දැන් මම කිලෝමීටර් 20000 විතර දුවලා තිනවා. කවදාවත් කාර් එක කැඩලා නැහැ. ටයර් මාරු කරලා තිනවා. එන්ජින් ඔයිල් ටික මාරු කර ගන්නවා. මම හිතන්නේ අනික් කාර් එකකටත් වඩා සමහරවිට ලාභ ඇති මේන්ටේන් කරන්න. පෙට්‍රෝලුත් මම හිතන්නේ ලීටරයකට කිලෝමීටර් 6ක් විතර කරනවා. ඒ කියන්නේ මගේ වාහනේට වඩා ඔයාගේ වාහනේ මේ ලැම්බෝගිනි එක කරනවනේ පෙට්‍රල්. ඔව් ඇත්ත වශයෙන්ම මේ ගොඩක් අය දන්නේ තියෙයි. අතින් හොඳයි. ලංකාව ඕන තැනක යන්න පුළුවන්. ඒකේ මල්ලී අර ඉස්සර උස්සන්න පුළුවන්. ඉතින් මම සමහරවිට වත්තටත් යනවා. ඉතින් මම දන්නේ මම නම් ඉතින් මේ ආරිම කැමැතිම වාහනේ ඉතින් ඕකේ මම ලංකාවේ නොවන තැනක් නෑ මම හිතන්නේ ලංකාවේ ගොඩාක් අයක ගිහිල්ලා තියෙනවා මතන මේක යනවා ඉතින් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ මේ ලොකුවට ලැම්බෝගිනි කියලා එකෙක්ණා කිව්වට මම හිතන්නේ හොඳ වාහනයක් අපේ වලදී වැඩි හරියක් ගරාජ් වල තමයි තියෙන්නේ ඒකද කැඩෙන්නෙත් නැත්නම් පෙට්‍රල් 6ක් විතරක් දරා ගන්න මටත් පුළුවා ලාභෙට හම්බුනොත් මටත් එකක් දෙන්න මේ ලෝකේ මේ බොහෝ ජාතීන් මිනිස්සු ඔබට හම්බෙනවා මොකද්ද ඔබ දකින වෙනස මේ ලංකාව කියන මේ 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 භූමි ප්‍රමාණයේ ඉන්න මිනිස්සුන්ගේ අනිත් රටවල මිනිස්සුන්ගේ වෙනස මොකද්ද මල්ලි ඉස්සෙල්ලාම කියනවා ලංකා මිනිස්සු හරිම අහිංසකයි රවට්ටන්න හරි ලේසි ටක් ගාලා රවටනවා මොකද අහිංසකකම ඉඳා ඒ කියන්නේ ඒ කට්ටියගේ හොඳ වෙ නැහැ පාවිච්චි කරනවා නමුත් මම ලෝකේ කවදාවත් දැකලා නැහැ පැට්‍රියොටික් ඒ කියන්නේ මේ දේශීය දේශමාමක නැත්නම් රටගෙන හැංගීමක් තියෙන රටගෑම හැංගීමක් තියෙන ජාතියක් මේ ලෝකෙ මම දැකලා නැහැ දැන් මල්ලි දැකලා ඇති මම පාරේ ගියොත් ඔක්කොමලා අතවන්නවා පොලිසිය මහතුරුත් අතවන්නවා ලංකාවට මම එද්දි ඉමිග්‍රේෂන් එකෙන් පටන් ගත්තාම මල්ලේ කස්ටම් එකෙන් පටන් ගත්තාම හරියට සලකනවා කවදාවත් රේස් ගියාද බුදුසරණයි ගිහිල්ලන්නේ යනකොටත් එහෙමයි එනකොටත් එහෙමයි පාරදී හමුනාම ත්‍රී වීල් රියදුරෙක් කර බස් වල යන හැටි අතවන්න කරනවා මේ ඇයි මේ ඒ මල්ලී මේ දිලන්ත මාලගම ලැම්බෝගිනි කියන හින්දා නෙමෙයි මේ එක මිනිස්සෙක් ලංකාවේ කොඩිය ලෝකෙට අරන් ගිහලා ලෝකේ බබලවන කියන ඒ ආදරයට ඉතින් ඒ වගේ මම මල්ලී දැන් මාත් එක්ක සමහරවිට ලැම්බෝගිනි එකේ දෙවනි ඇහැම ලංකාවට ආපෝ මාත් එක්ක කාර් ගන්න යනකොට අතවන්නකොට මට කියනවා එයා ඇත්තට මේ ක්‍රිස්ටියානෝ ඉස්සර මේ මයිකල් ෂුමැකගේ මැනේජර් වෙලා හිටිය අවුරුදු 6ක්. එයා මට කියනවා මයිකල් ෂුමැක ලෝක සූර්ය වෙලාවත් මේ එහෙම යාට මේ සැලකීමක් නැහැ කියලා. ඉතින් මම එයාට කිව්වා ඒක තමයි මේ ලංකාවේ කට්ටිය හරීම රට ආදර කරන කට්ටිය රටට නමක් ගේන අයට හරියට ආදර කරන කට්ටිය. ඉතින් ඔක්කොටම හරි පුදුමයි. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඒකයි මම කිව්වා අර මල්ලි මට පෑයකට ලංකාවට ආවත් හරීම හිතට ඒ දැන්න සුවේ මල්ලි කාටවත් කියලා නිම කරන්න බෑ මොකද මේ මිනිස්සුන්ගේ තියෙන ආදරයෙන්ද මේ පුදුම හොඳ මිනිස්සු ජාතියක් තමයි ලංකාවේ ඉතින් ඒ කට්ටියව ඇත්තටම ඒ කට්ටියව රවට්ටලා ඒ කට්ටියව නොමග යවන්න හොඳ නෑ නොමග නොයන් පුතේ අපිට රටක් ඇති රට රක ගන්න එක අපේ යුතුකම ඒ වගේම මේ වගේ චරිත දිහා බලලා මේ වගේ ජාත්‍යන්තර ජයගත්තු චරිත දිහා බලලා
ටීවි එක ඉස්සරහට වෙලා අපි දිහා බලන් ඉන්න ඔබත් ජාත්‍යන්තරය ජය ගන්න සටනට අද මේ කොන්නට ඕන. ජීවිත අනතුරක් තියෙන ක්‍රීඩා අතර මම දන්නේ මෝටරත දාවන තරම් කියන්නේ ඉදිරියෙම තියෙන එකක්. ඒ වගේ සිදුවෙච්ච අවස්ථා මට එකක් මතකයි අර තරඟයක බෙන්ට්ලි එකක් ඇවිල්ලා පැත්තකින් වදිනවා සෑහෙන ලොකු අනතුරක්. ඒක නෙමෙයි කියන්නකෝ. ඔය GT Asia වල තමයි වැඩිම අනතුරු තිබ්බේ. ඒ වගේම තමයි සෙපන් වලදී එක සැරයක් මාව වැද්දුවා කිලෝමීටර 260 විතර ඇද්දි වද්දපහම කෙලින්ම කොන්ක්‍රීට් එක වැදුනේ ඉස්සරහයි පස්සයි දෙකම නැති වුණා. අපි දෙහෙන් පිටින් මට මුකුත් වෙන්නේ මම එහා පැත්තෙන් දොරෙන් බහලා ගියා. ඒක එතකොට මකා වල 3-4 සැරයක් වැදලා තිනවා. ඒවලේ වැදුනාම ඉතින් දරුණුමයි. ඒ වගේම තමයි ෆෝමියුලා නිප්පොන් ෆෝමියුලා 1 වගේ ෆෝමියුලා නිප්පොන් එළවනකොට එක කෝනරයක් තියෙනවා මේ සුසුක වල. ඒකේ සාමාන්‍ය ඔක්කොම 6th එකේ ගිහලා පොඩ්ඩක් ඇක්සලරේටර් ඔෆ් කරනවා. ඒ ස්පීඩ් එකේ යන්න බැරි නෑ. ඉතින් මම එක සැරයක් අපේ කාර් එක ටිකස්ලු ඉතින් මට හිතුණා මේකේ ෆුල් ගිහලා බලන්න ඕනේ කියලා. ඉතින් ෆුල් ගියා නතරුනේ තාප් එක කාර්ගේ මුකුත් මිතුරුන්නේ නැහැ. අන්තිමේට මේ ටබ් එකේ කියන්නේ කෑල්ලයි මේ සස්පෙන්ෂන් රෝදාරම මුකුත් නැතු ඉතුරුනේ උඩ ගිල වල එකින් මේ ඇඟිල්ල පැන්න එච්චර වුණේ. හැබැයි පළවෙනි මොහොත තුල මොකද හිතෙන්නේ? කියන්නේ ඒක ෂණික පීඩනයක් ඒ වගේම ෂොක් එකක්ද මොකද්ද වෙන්නේ? අනේ මන් දන්නේ මොනවද කියලා මට දෙක තේරෙන්නේ නැඩ අග්ගල වදින ඉතින් එතින් හැට මුකුත් නැහැ. මට මතකයි මම එක සැරයක් කරුණා මේ පන්නල්ද මොටසයිකලෙන් වැටලා උඩ ගිල වැටලා හෙල්මට් එක පිපුර. ඊට පස්සේ මගේ මයිතන් දවස් ගානක් මම අන්කොන්ෂස් හිටියා. සුමාන දෙකට පස්සේ මේ රේස් එක තිබ්බ පෝෂ කරලා කප්පේ. ඉතින් අර ඒ දවස්වල ඇඳෙන් නැගිට්ටා මල්ලි යන්නේ හරහට. ඒ කියන්නේ ටිකක් කලින් අර මොලේ ඇතුලේ ජෙල් එක මෙවලා. ඉතින් ඒ තියෙද්දි මම කාර් එකේ ගියේ. ඉතින් මේ ඒ මොනවා වුණත් මම හිතන්නේ කිසි දෙයක් දැනෙන්නේ නැහැ. මොකද මේ ඔක්කොම මල්ලි මම හිතන්නේ තියෙන ආශාවට තමුන්ගේ කැපකිරීම තමුන්ගේ ජීවිතේ එක පරමාර්ථයක් තියෙනවා මම කරන්න ඕනේ මේ දේ කියලා. ওই කිසිම බාධකයක් මම හිතන්නේ මේ අන්තිම ලේ බිඳුව දක්වා සටන් කරන ක්‍රමයක් තමයි තියෙන්නේ. ඔබ දැන් මේ ඇක්සිඩන්ට් වෙලා ඔබ මේ ඇදයට යන්නේ. අපි ගොඩක් වෙලාවට ඇදයට තමයි ඇවිදින්නේ. කොහොම වුණත් මේ මේ ආසාවත් එක්ක සිද්ධ වෙන දේවල්. මේ වීඩියෝ එකක් ළඟදී මේ එඩිට් කරනකොට මම දැක්කා මේ ඔබේ වීඩියෝ එක තියෙනවා මේ ඇතුලේ තියෙන කැමරාවෙන් සටහන් වෙච්ච දෙයක්. ඔබ මේ රේස් එක යන ගමන් එළියට අත දාලා එහා පැත්තේ වාහනෙට මොකක් හරි සංඥාවක් කරනවා. එක්කෝ ඈත් කරගන්න හරි නැත්නම් බයිනවද මොකක්ද ඒ උනේ? නෑ සමහර අය බ්ලොක් කරනවා. ඒ කියන්නේ රේසින් ලයින් එකක් තියෙනවා රයිනින් එකේ ඉස්සර කරන්න එක්ක දෙපැත්ත තියෙනවා. ඒ දෙකම නැතුව එක පාටම මැද තියාගෙන යනවා. එතකොට පස්සේ නෙක්කන මාව බ්ලොක් කරන. ඉතින් මට මේක වදදන්නත් බෑ. ඉතින් ඒ වෙලාවට මං කියනවා අයින් වෙන්න. ඒ වෙලාවට සමහරවල් ඉතින් කාලා ගිනවා. ඉතින් අතෙන් කෑගෙන ඇත්තටම මේ හොඳ වෙලාවට අපි කියන ඒවත් ඇහෙන්නේ නැහැ කියලා මම කියන උගක් වෙලාවට බයින්නේ සිංහලෙන් තමයි. ඉතින් භාෂාව තේරෙන්න තියෙන හොඳයි. මොකද මේ අපි තප්පරෙන් 10කක් තරමක වේගෙන් යන වෙලාවේ ඒ පොඩ්ඩක් බ්ලොක් වුණොත් තප්පර කාලක් බ්ලොක් වුණොත් ඇති. ඉතින් ඒ වෙලාවට අතින් පයින් තියෙනවා බැනලා. ඉතින් අර මොකද බලන්න නැති හින්දා අඩුම අතවත් දකී කියලා එහෙම කරන. මොකද සමහර ඒ ලයින් එකේ තියෙන බ්ලොක් කරන එමින් යනවා. ඕනේ අර ලංකාවේ ඉන්න දවස්වල පුරුද්දර තමයි එහෙම වෙන්නේ. අපිත් අතපය දාලා තමයි වැඩි හරියක් කෙලවන්නේ. ඒකෙන්ද මේ පුරුදු සමහර ලාවට මෝටර දාවන තරඟවල සිද්ධ වෙනවා. මට තියෙන ප්‍රශ්නේ මේ 270 260කට යන ගමන් අත දාලා ඕව කරන්න වෙලාවක් තියෙනවද කියන එක. මොකරි කාගෙර යන ගමන් ඔබ ඉස්සරකද්දි කාගෙරි වාහනේ ගෑවුනොත් මොකද වෙන්නේ? මෙහෙම ගෑවෙන විදියක් තියෙනවා. දැන් මේ අරකට කියන්නේ ඒ දැන් මෙතන තියෙන්නේ ඒ පිලර් එක කියලා. මේ ඒ පිලර් එක ඉස්සරහදී වැදුනොත් ඒක ඇවිල්ලා රේසින් ඉන්සිඩන්ට් එකක්. මේකට කියන්නේ බී පිලර් එක කියලා. මීට පස්සෙන් වැද්දුවත් හරි මීට මෙහාරි වගේ වැද්දුවත් පස්සෙන් ඇවිල්ලා වද්දන එක තමයි ගොඩක් වෙලාවට වැරදිකරු වෙන්නේ. දැන් හිතන්නකෝ මම කෝනර් එකක් ගද්දි මෙතනින් වැදුන ගාම කාර් එක දැන් මෙහෙම වැදුනට කාර් එක ඇහැට මෙට වෙන්නේ. මෙහෙම වැද්දුවත් කාර් එක හැරෙනවා. එතකොට එයාට පාඩුයි. ඉතින් ඒ වගේ වෙලාවට ඩිස්කොලිෆයි කරනවා. ඉතින් හැබැයි වෙලා තියෙන්නේ මේකයි. මොන දඬුවම දුන්නත් නෑ අප්පලා ලකුණු ටික ගියන් පස්සේ ආයෙ චැම්පියන්ෂිප් එක දිනන්න බෑනේ. ඉතින් ඒවා හිතලා කරන අයත් ඉන්නවා. ඉතින් සමහර ටීම්ස් වල කාර් දෙක තුන ඉන්නේ නැහැ. අනික කට්ටිය සුද්ධ කරලා දෙනවා අනික එකකට යන්න. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් හැම දෙයක්ම එකයි මල්ලි මේ ඒ වෙලාව තියෙන වෙන ක්‍රීඩාවට වඩා ඒ වේගෙදී කිලෝමීටර 270 80 300 යන වෙලාවේදී ඔක්කොම කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ හැම මොහොතම කරුණට ගන්න ඕනේ. මොකද මම මෙතන වැද්දිලා ඩිස්කොලිෆයි වුණොත් ශූරතාවය ඉවරයි. ඊට වඩා පොඩ්ඩක් තප්පර භාගයක් ස්ලෝ කරලා යනවා. ඉතින් ඒව තමයි මම අර වෙන්ද කියන්නේ ගලන් හදනවා කියලා. ඔක්කොම තියෙන්න ඕනේ. අනික එක තමයි දැන් මේ කාර් එක වැදුනහම මල්ලේ ඒවලට පුදුම තරහක් යන්නේ. ඉතින් මම මොන තරහ තිබ්බත් කෑගාලා කෑගාලා කාර්කෙන් බහින්න ඉස්සෙල්ලා තරහ ඇරලා තමයි කාර්කෙන් බහින්නේ. කවදාවත් සම්ඩු වෙන්නේ නැහැ කාර්කෙන් බහිද්දී. මම නිවිල ඉවර නිවිල නැතත් ඒ ගැන කතා කරන්නේ. ටික වෙලක් ගියාම කොහොමදත් නිවෙනවනේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ පාර යනකොටත් මේ ලංකාවේ බැලුවොත් තැන් තැන් වල ගහ ගන්න යනවා කාර්කෙන් බහිනවා බහිනවා. ඉතින් කරනේවට එහෙම වෙනවා. නමුත් මම හිතන්නේ ඒක අනවශ්‍ය දෙයක්. අනවශ්‍ය දෙයක් අනිවාර්යයෙන්ම තරහ කියන එක මම හිතන්නේ මිනිසෙකුට අනවශ්‍ය කාරණයක්. ඒකත් එක්ක දියුණුවක් සහ ඉදිරියක් නැති. මම හිතන්නේ ඔබ ඔබේ පරිණත භාවය සමග දැන් අද ඒක වටහාගෙන ඉන්න. වාහනේ මොකක් වුණත්
වාහනය පාරට සම්බන්ධ වෙන්නේ ටයර් එකෙන්. ඒ සම්බන්ධය ඉතා විශ්වාසවන්ත එකක් වෙන්න ඕනේ. මගේ විශ්වාසය මැක්සිස්.